ඉතින් අපි අද කයින් මාස් ටැප් එකේ තවත් එක දෙයක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් අද ටෙක්ස්ට් එකක් කොහොමද ඇනිමේට් කරගන්නේ, ටෙක්ස් වලට ඉෆෙක්ට් එකක් දාගෙන කොහොමද, මෙන්න මේ විතර තමයි කතා කරන්නේ. ඉතින් මේකට මම මුලින්ම බෑක්ග්‍රවුන්ඩ් එකක් ඉම්පෝට් කරගන්නවා. මම බ්ලැක් බෑක්ග්‍රවුන්ඩ් එකක් දාගන්නවා. මට කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේක ටයිම් ලයින් එක පොඩ්ඩක් වැඩි කරගන්න. ඊට පස්සේ වා ලේයර්ස් වලට ගිහින් ටෙක්ස්ට් කියන බටන් එක ක්ලික් කරලා වා ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න පුළුවන්. මේ ඇරෝ කී එකෙන් ඇදලා වාට මේක වුණ සයිස් කරගන්න පුළුවන්. වාට අවශ්‍ය සයිස් එකට ඊට පස්සේ මේක ඔබ මැද ක්ලික් කරලා ඩ්‍රැග් කරන්න පුළුවන් වාට අවශ්‍ය තැනට. ඉතින් මේක මේ ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරාම මේක එනවා ප්‍රොපර්ටිස් එක. ඉතින් මේකේ වාට උඩින්ම තියෙනවා ටෙක්ස්ට් ෆෝමැට් එක. ඉතින් වාට ඕන ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේකට තව ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් එකක් තෝරගන්නවා. අමතරව ඕනමයට කල එකක් දෙන්න පුළුවන්. මේකෙ දැන් උඩම තියෙනවා ඉන් ඇනිමේෂන්, ඊට පස්සේ ඕවරල් ඇනිමේෂන් සහ අවුට් ඇනිමේෂන්. මේ ඉන් ඇනිමේෂන් කියලා කියන්නේ එක ටෙක්ස්ට් එක ඕපන් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් අපි බලමු කොහොමද මේකට ඕපන් වෙන ඇනිමේෂන් එකක් දාගන්න කියලා. ඉතින් මම මේකේ ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරලා මේ ඇනිමේෂන් කියන ඉන් ඇනිමේෂන් කියන බටන් එක උඩ ක්ලික් කරාම අපිට එනවා මේකේ දීලා තියෙන ඇනිමේෂන් ටික. ඉතින් මේකෙන් ඕන එකක් වඩ දාලා බලන්න පුළුවන්. මේ ටික් එක දාපුවාම මේක ඇනිමේට් වෙන විදිහ අපිට ඩිස්ප්ලේ එකේ පේනවා. ඉතින් මම එකක් මේකෙන් දාගන්නවා. ඒ වගේම තමයි මේකේ දෙවෙනියට තිබුණා ඕරල් ඇනිමේෂන් කියලා. ඒ කියන්නේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වුණාට පස්සේ මේක කොහමද ඇනිමේට් වෙන්න ඕනේ කියන එක. ඉතින් ඒකටත් වාට එතනින් කැමති එකක් තෝරලා දෙන්න පුළුවන්. ගොඩක් ඇනිමේෂන් මේකේ තියෙනවා. ආයි කැමති එකක් මේකෙන් සිලෙක්ට් කරන්න. ඊළඟින් අවුට් ඇනිමේෂන් එක. ඉතින් අවුට් ඇනිමේෂන් එක කියන්නේ වීඩියෝ එකේ ටෙක්ස්ට් එක ඉවර වෙන කොට මේක ඇනිමේට් වෙන්න ඕන කොහොමද කියන එක. ඉතින් මම ඒකටත් මේක එකක් දා ගන්නවා. මේක ටයිම් එක පොඩ්ඩක් අඩු කර ගන්නවා. මේ අවුට් ඇනිමේෂන් එක ඇතුළෙත් අපිට කීපයක් බලා ගන්න පුළුවන් ඇනිමේෂන්. ඉතින් මම කැමති එකක් සිලෙක්ට් කරගන්න. මේ විදිහට තමයි ටෙක්ස්ට් එකක් ඇනිමේට් කරගන්න. ඊට අමතරව තව ටෙක්ස්ට් ඇනිමේට් කරන ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මම තව එකක් මේකටම කරලා පෙන්නනවා. මුලින්ම ආයත ලේයකට ගිහින් ආ ටෙක්ස්ට් එකක් ආපහු ගන්න. මම මේක පොඩ්ඩක් සයිස් කරගෙන මේකේ ෆොන්ට් එක මම චේන්ජ් කරගන්නවා. ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ එක හරහා හතිරස් අතර කොහමද ගමන් කරන්න කියලා පෙන්වන්න යන. ඉතින් මේක මම ටෙක්ස්ට් එක වම් අත පැත්තේ කෙරවලටම ගිහින් තියෙනවා මෙහෙම. ඒ ටෙක්ස්ට් එක වම් පැත්තේ කෙරවලින් තියන්නේ ටයිම් ලයින් එක මුල තියාගන්න.
මෙන්න මේ විදිහට තියලා ටයිම්ලයින් එක කෙරවලට ගිහින් අතන තියෙනවා වම් පැත්තේ බටන් එකක් නිකන් යතුරක් වගේ වඩ පේනවා අනේ යතුර ක්ලික් කරාම මෙතන එනවා animation කියලා එක ඒකේ ධන ලකුණ තියෙන ක්ලික් කරාම මෙතන text field එකට dot එකක් වෙනවා කියන්නේ key frame එකක් වැටෙනවා ඊට පස්සේ මෙතනදි වාට වෙන්න ඕන දේවා මේ text එක ගිහින් එහා කෙරවලෙන් තියෙනවා කියන්නේ වම් පැත්ත කෙරවලෙන් දකුණු පැත්ත කෙරවලට යන්න කියන එක තමයි මේකෙන් කරන්නේ ඉතින් මේක මේ විදිහට දාලා apply කරලා බලහම අපිට මෙන්න මේ විදිහට මේ text එක animate කරගන්න පුළුවන් ඉතින් තව දෙයක් කරන්න පුළුවන් මේකේ text එකේ අඩවන කලර් සනස් කරන්න පුළුවන් මේකේ opacity එක මේක video එකේ පේන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් ඊට අමතරව ගොඩක් දේවල් මේකේ කරගන්න පුළුවන් ඉතින් text එකට rotate කරන්න පුළුවන් වට ඕන පැත්තකට text අකුරු මාරු කරන්න පුළුවන් ඉතින් මේ හැම එකක්ම කරලා බලන්න අර මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඉතින් තව ඊට අමතරව text එකේ text option තියෙනවා ඊට outline shadows background colors මේ හැම එකක්ම auto choose කරන්න පුළුවන් ඉතින් හරිම ලස්සනට අලංකාර වාගේ වීඩියෝ එක හදා ගන්න මේ Kinemaster කියන app එක ඔයාලට ගොඩක් උදව් වෙයි text effect කරන effect දාන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඉස්සරහට තව video කීපයකින් කොහොමද මේ text green screen එක use කරලා effect කරගන්නේ කියලා ඒ video එකක් මම ඉස්සරහට කරන්නම්. ඉතින් මේ විදිහට තමයි text එකක් ඔය Kinemaster app එකෙන් animate කරගන්නේ ඔයගේ video එකට. අද video එකෙන් ඔයා යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.